ඉතින් ඔයාලා thumbnail එක දැක්කනම් ඔයාලා දන්නවා අද මම මොකක් ගැනද කතා කරන්න කියලා. ඉතින් හුඟ දෙනෙක් කියන දේක් තමයි අපි YouTube එකට video එකක් upload කරාට views එන්නේ නැ නේ කියන එක. ඉතින් මම ඇත්තටම බැලුවා views එන්නේ නැතුව ඉඳයි හේතු කියලා. ඉතින් අද ඒ ගැන තමයි මේ video එකෙන් මම කතා කරන්නේ. එහෙනම් අපි ඉක්මනට video එකට යමු. Video එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න Chanuka Academy YouTube channel එක. එහෙනම් අපි ඉක්මනට video එකට යමු. හරි මන් දැන් ඉන්නේ මගේ YouTube studio එකේ. ඉතින් මම මෙතනින් යනවා මගේ content වලට. ඉතින් content වලට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි මෙහෙම upload කරලා තියෙන videos. ඉතින් ඔයාලා බැලුවත් දන්නේ නැහැ මෙන්න මේ video එක තියෙන YouTube video එකක් upload කරන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ video එකට views තියෙනවා 2300ක් විතර. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද මේ video එකට views ආවේ කියලා. ඉතින් මම දැන් යනවා මේකේ analytics වලට. Analytics වලට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් views තියෙනවා 2300ක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ video එක upload කරලා තියෙන දවස. හරියටම 2023 ජනවාරි 17 තමයි මේ video එක upload කරලා තින්නේ. එතෙදි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට normal එකට views ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ඊට පස්සේ මෙතෙන්ට යනකොට හරියටම 2023 මයි 13. ඒ කියන්නේ මාස 5ක් ගිහිලා තිනවා වීඩියෝ එක අප්ලෝඩ් කළා. ඊට පස්සේ ඔයාලට බලා ගන්නවල මේ විදිහට එක පාටම මේ ඉර උඩට ගිහිලා views 1450ක් විතර ඇවිල්ලා තිනවා එකපාර. මේ 24 වෙනකොට. ඒ කියන්නේ දවස් 10ක් විතර ඇතුළත තමයි මේ views ඇවිල්ලා දෙන්නේ එක පාටම. මම ඔයාලට කියන්නම් කොහොමද මම එහෙම views ගත්තේ කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්නවල එතන ඉඳන් දිගටම මේ වීඩියෝ එකට views ඇවිල්ලා තිනවා. මෙහෙම 2300ක් වෙනකම්ම. මේ ඉර අනිවාර්යයෙන්ම මෙහෙම උඩට තිනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියට views වැඩි වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්නවල මෙතන ලොකු gap එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්නවල මෙතන watch time උත් එකතුලා තිනවා පැය 87ක් මේ වීඩියෝ එකට. ඒ වගේම subscribers ලා 65ක් එකතුලා තිනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මම මේකට views ගත්තේ කියලා. ඉතින් මම යනවා මෙතනින් මේ details කියන tab එකට. ඇත්තටම මේ views ගන්න බෑ කියන කට්ටියට තමයි උදාහරණයක් ඇටියෙන මම මේ වීඩියෝ එක පෙන්නන්නේ. හරි video details කියන tab එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකේ title එක දීලා තියෙන විදිහ. ඇත්තටම මේ title එක නෙමෙයි කලින් මම දීලා තිබ්බේ. ඉතින් මම මෙන්න මේ විදිහට short title එකක් තමයි use කරේ. ඊට පස්සේ මම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ channel එකේ නමත් මේකේ අන්තිමට add කරලා තිනවා. ඒ වගේම මම episode 3 කියලා add කරලා තිනවා අන්තිමේට. මේ title එක නෙමෙයි කලින් මේ video එකේ තිබ්බේ. මේ title එක වෙනස් කරපු පාර තමයි අර විදිහට views එකපාරටම enter ගත්තේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ video එකේ description එක. ඉතින් ඔයාලා මේ description එක type කරද්දී හුඟක් දෙනෙක් කරන දෙයක් තමයි මේ description එකේ පල්ලෙහාට පොඩි පොඩි කැලේ add කරගෙන එක. එහෙම add කරන්න එපා මොකද එතකොට ඔයාගේ video එක YouTube එකෙන් promote කරන්න නැතුව යනවා. ඉතින් මේගොල්ලෝ මෙතන කියලා දෙන්නේ ඔයාගේ video එක ගැන පොඩි හැඳින්වීමක් add කරන්න කියලා. ඒකෙන්ද ඔයාලා මොන හරි ඔයාගේ video එක ගැන පොඩි දේවල් ටිකක් මෙතෙන්ට add කරගන්න. ඊට පස්සේ ඔයාලට කියන්න ඕනේ මම මේ video එකේ thumbnail එක වෙනස් කරා. මේ thumbnail එක නෙමෙයි කලින් තිබ්බේ. මම මේකේ thumbnail එක වෙනස් කරපු පාර තමයි මේ video එකට views center ගත්තේ. මම ඔයාලට පෙන්නන්නම් ඒ thumbnail එක. ඉතින් ඔයාලට මතකද දන්නේ මේ video එකේ කලින් thumbnail එක මෙන්න මේක. මේ thumbnail එක තමයි මම මේ video එකට ඉස්සරව add කරේ. මම හිතන්නේ මේකටත් කලින් මම thumbnail එකක් add කරා මේ video එකට. ඊට පස්සේ මම මෙන්න මේක add කරා. ඊට පස්සේ views center ගත්තා 500ක් විතර views ආවා. ඊට පස්සේ මම මේ thumbnail එක ආවෙ වෙනස් කරා මෙන්න මේ විදිහට. ඊට පස්සේ තමයි එක පාටම views වැඩි වෙන්න ගත්තේ. පොඩ්ඩක් මම මෙන්න මේ විදිහට හිතලා මේ විදිහට thumbnail එක හදාගත්තා. ඉතින් ඔයාලත් ඔයාලගේ video වල thumbnail වෙනස් කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ videos වලට views වැඩිපුර ගන්න පුළුවන්. ඒ වගේම මම ආයෙ කරපු දේ තමයි මේ video වල tags මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට අපි tags වලට ගියාට පස්සේ මම මේ tags ටික වෙනස් කරා. මම මේ tag ගත්තේ කොහොමද කියලාත් ඔයාලට දැන් කියලා දෙන්න. මේ tag ටික නෙමෙයි කලින් මේ video එකේ දාලා තිබ්බේ. මේ tags වෙනස් කරපු පාර තමයි අර විදිහට views center ගත්ත එක පාටම. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මම මේ tags ගත්තේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට අලුත් tab එකක් open කරගෙන මම මෙන්න මෙතන search කරගන්නවා rapid tags කියලා. මෙන්න මේ විදිහට rapid tags කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට search result එකක් එනවා. ඉතින් ඔයාලට බලන්න මේ ඉහළින්ම තියෙන link එකට යන්න. මෙන්න මේ rapid tags කියන website එකෙන් තමයි මම අර video එකට tags හොයාගත්තේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ rapid tags කියන website එකෙන් tag හොයාගන්න කියලා. ඉතින් ඔයා ආයෙමත් ඔයාලගේ video එකේ details වලට ගිහිල්ලා ඔයා මෙන්න මෙතනින් ඔයාලගේ title එක ප්‍රධාන කොටස copy කරගන්න. ඊට පස්සේ copy කරගෙන ඔයා මේ rapid tags කියන website එකට ඇවිල්ලා මෙන්න මෙතන paste කරගන්න. එතන paste කරගෙන ඔයාට පුළුවන් මේ search icon එක press කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන අපිට tags ටියක් මේගොල්ලෝ දෙනවා. මෙන්න මේ විදිහට හොඳට search වෙන tags ටියක් තමයි අපිට මේ website එකෙන් අපිට දෙන්නේ. ඉතින් මේ website එකේ අපිට කලවමට එන්නේ නැහැ ඔක්කොම. ඒ title එකට ගැලපෙනම tags විතරයි අපිට මෙන්න මේ විදිහට එන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ copy කියනක ඔබලා මේ tags ටික copy කරගන්න. එන්නේ විදිහට copy කරගෙන ඔයාට පුළුවන් ඔයාලගේ tags දාන තැනට ගිහිල්ලා මෙතන right click කරලා paste කරගන්න. මෙන්න මේ විදිහට right click කරලා paste කරගන්න. එතකොට මේ text එක මෙතෙන්ට වැටෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක save කරගන්න. එන්නේ විදිහට තමයි මම මේ text එක ඇතුළත් කරගත්තේ.
ඉතින් ඒ ටැක්ස් දාපු පාර තමයි මේ විතර views එන්න ගත්තේ. ඉතින් ඇත්තටම අපි වෙනසක් කරලා බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඊට පස්සේ අපිට views වැඩි පුර ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කලින් video upload කරලා තියෙනවා නම් ඔයාලා thumbnail වෙනස් කරලා බලන්න, ඒ වගේම title වෙනස් කරලා බලන්න අනිවාර්යයෙන්ම views ගන්න පුළුවන්. ඉතින් ඔයාලා analytics ආවොත් ඔයාලට බලා ගන්න බලන්න මෙන්න මෙහෙම chart එකක් තියෙනවා. ඔයාලට මේ chart එක කෙලින් තියා ගන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක්ම හොඳයි. ඔයාලට බලා ගන්න බලන්න මේ මුලදී කට්ටිය හොඳට ඉඳලා තියෙනවා video එකේ. ඊට පස්සේ ටික මේ විදිහට අඩු වෙලා තියෙනවා කට්ටිය. අන්දෙම් වෙද්දි ගොඩක්ම කට්ටිය video එකෙන් අයින් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් නම් මේ ඉර කෙලින් තියා ගන්න අනිවාර්යයෙන්ම ඔයාලට views ගන්න පුළුවන්. එතකොට තමයි ඔයාගේ video එක YouTube එකෙන් promote කරන්නේ. ඒකම ඔයාලා reach කියන tab එකට ගියොත් මෙතනින් මෙතෙන් අපිට impression එක තියෙනවා බලා ගන්න පුළුවන් මේ video එකේ 28200ක්. මෙන්න මේ විදිහට. සියලු විස්තර බලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ WhatsApp හරහා share වෙලා තියෙනවා මේ video එක. ඒ වගේම Google search වලින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපිට මේ analytics ආවට පස්සේ හුඟක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා CTR එක. ඒ කියන්නේ click through rate එක. මෙතන 100%ක් තියෙනවා. ඒක ගොඩක් මදි. පහට වඩා තියා ගන්න පුළුවන් අත්‍තරම ගොඩක්ම හොඳයි. හැබැයි මීට වඩා යන්න පුළුවන් නම් අත්‍තරම ලොකු දෙයක්. ඉතින් මේ CTR එක ඇත්තරම හොඳ තත්වයක තියෙන්න ඕන. එහෙමනොත් තමයි අපිට views ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට views බලා ගන්න පුළුවන් ඒ විදිහමයි. ඊට පස්සේ අපිට engagement කියන tab එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් watch time. පැය 87ක් එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් average view duration. මේක තමයි ගොඩම වැදගත් ඔයාගේ video එකේ views වැඩි වෙන්න. මෙතන average view duration කියන්නේ ඔයාගේ video එක බලන් දෙන කෙනෙක් සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් ඔයාලගේ video එකේ රැඳිලා ඉන්නවද කියන එක. මෙතන නම් විනාඩි 2යි තප්පර 14ක් තියෙනවා. ඇත්තටම මේක හොඳ අගයක්. ඒ කියන්නේ මේ video එක බලන් දෙන සාමාන්‍ය කෙනෙක් විනාඩි 2ක් විතර මේ video එකේ රැඳිලා ඉන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ 6යි ගණක් ඉඳලා තියෙනවා. ඒ විදිහට 4යි ගණන්, 2යි ගණන්, 3යි ගණන්. ඒ විදිහට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා audience කියන tab එකට ගියොත් මේ නිල් පාටින් බලා ගන්න පුළුවන් අලුත් කට්ටිය. ඔයාලා කලින් videos බලපු කට්ටියත් තමයි මේ දම් පාටින් පෙන්වන්නේ. ඉතින් මේ නිල් පාට ඉර උඩට තියෙනවා කියන්නේ ඇත්තටම ගොඩක්ම හොඳයි. ඒ වගේම ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් තවත් විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ thumbnail එකේ වෙනස තමයි මෙතෙන්ට ඇත්තටම ගොඩක්ම බලපෑවේ මං හිතන්නේ. ඒ වගේම text එක වෙනස් කරපු එකත් මෙතෙන්ට බලපෑව මෙහෙම එකපාර views වැඩි වෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මාස 5ක් විතර ගියාට පස්සෙත් views ආවිලා තියෙන්නේ 674යි. ඊට පස්සේ එකපාරටම දවස් 10න් විතර 600 තිබ්බක 1450 වෙනකන් ගිහිලා තියෙනවා. ඉතින් මෙහෙම මං views ගත්තේ thumbnail එකයි text එකයි පාවිච්චි කරලා. ඉතින් ඔයාලත් ඇත්තටම ඔයාලගේ videos වල වෙනසක් කරලා බලන්න ඔයාලගේ videos වලට වැඩිපුර views ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇත්තටම මේ rapid text කියන website එක ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මේ website එකනොත් අපිට ගොඩක්ම ප්‍රයෝජනක් ගන්න පුළුවන් අපේ videos rank කරගන්න. ඉතින් ඇත්තටම මේ subscribe වැඩි වීමත් ඔයාලගේ video එකේ rank වෙන්න බලපානවා. ඉතින් කොච්චර මෙතනින් කොච්චර ඔයාලගේ video එක බැලුවද කොච්චර subscribe එකතු වුණාද කියන එකත් ඔයාලගේ video එකේ ඉදිරියට යන්න ගොඩක්ම බලපානවා. ඒකෙන්ද subscribe වැඩි වීමත් ඇත්තටම ගොඩක්ම හොඳයි. ඒ වගේම watch time එකතු වීම. ඉතින් ඔය ටික තමයි මට මේ video එකෙන් ඔයාලට කියන්න ඕන උනේ. ඉතින් අපි videos විශේෂයෙන්ම views වැඩි වෙන්න බලපාන්නේ අපේ video එකේ title එක, ඒ වගේම description එක, ඒ වගේම thumbnail එක, ඒ වගේම tags. ඒ වගේම ඔයාලගේ thumbnail එක හොඳ වුණාට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලගේ video එකේ ඇතුළත් හොඳ වෙන්න ඕන. මොකද ඔයාලගේ video එකේ ඇතුළට ගියොත් ඇතුළේ වෙන දෙයක් වෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම watch time එකතු වෙන්නේ නැහැ. ඉතින් watch time එකතු වෙන්නේ නැහැ කියන්නේ ඔයාගේ video එක YouTube එකෙන් promote කරන්නේ නැහැ. ඒක හින්දා අනිවාර්යයෙන්ම thumbnail එක වගේම video එක ඇතුළත් හොඳට තියෙන්න ඕන. ඇතුළේ හොඳ වුණ නැත්නම් මේ average view duration කියන එක අඩුම අගයක තියෙන්නේ. එහෙම නොත් ඔයාගේ video එක කීයටවත් එළියට දෙන්නේ නැහැ YouTube එකෙන්. ඒක හින්දා thumbnail එක වගේම video එක ඇතුළත් හොඳට හදාගන්න. ඉතින් ඔයාලා thumbnail ගැන පොඩි video ටිකක් බලන්න YouTube එකේ තියෙනවා. ඉතින් මං හිතනවා මේ video එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ channel එක මේ වෙනකොට subscribe 500ට කිට් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම views තියෙනවා දවස් 28ට 3000ක් views තියෙනවා. watch time එක පැය 90ක් විතර තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න. මගේ channel එකේ ඔයාලට බලා ගන්න පුළුවන් YouTube සම්බන්ධ videos. එහෙනම් ඉතින් video එක හොඳ නම් අනිවාර්යයෙන්ම video එක like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ගිහින් ඉන්න හැමෝටම සුබ දවසක්.